සුබ මධ්‍යහනක් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල හඳුනාගත් කොරෝනා රෝගීන් ගණන 166 දක්වා ඉහළට ගැස්ස සෙම් ප්‍රතිශ්‍යාව ශසන අපහසුතා ඇතනම් වහාම 13.90 අමතන්න ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මකයි. ඉවිගිය පැය 24ට ඇඳිරි නීතිය කැඩූ පුද්ගලයන් 1245ක් අත්අඩංගුවට. මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහර දුන් සැකකරු අත්අඩංගුවට ගන්න විශේෂ මෙහෙයුම්. නමුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට දින 3කට වසා දැමේ. රටවල් 206කට කොරෝනාව රෝගීන් 12,00,000 ඉක්මවයි. මරණ 64,000 ඉක්මවයි. දේශීය ප්‍රවෘත්ති. කොරෝනා වෛරසය ආසාදිතයන් තවත් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග රෝගීන්ගේ සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. කොරෝනා ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු සුවය ලබා ඇති අතර ඒ සමග සුවය ලැබූ සංඛ්‍යාව 27ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. කොරෝනා ආසාදිත පුද්ගලින් 134 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 5ක් වාර්තා වුණා. කොරෝනා ආසාදිතයන් බවට ඊයේ හඳුනාගත් පුද්ගලයන් ඇසුරු කළ පිරිස් මෙන්ම ප්‍රදේශවාසීන් නිරෝධායනයට පියවරගත් බවයි යුද හමුදාපති ලුතින ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. ඊයේ දිනේට පමණක් ආසාදිතයන් 6 දෙනෙකු සුවහගනු ලැබුවා. ඉන් දෙදෙනෙක් අකුරණ ප්‍රදේශිනුත් එක්කෙනෙක් හලාවත ප්‍රදේශයෙන් සහ තවත් පුද්ගලයින් 3 දෙනෙක් කොළඹ ශ්‍රී ජාදරපුර පරීක්ෂණාගාරයෙන් සහ තවත් එක් පුද්ගලයෙක් උත්තලම නිරෝධායන මධ්‍යස්ථාන සිට පුද්ගලයෙක් හැටියට අනුගල් ලැබුවා. ඊයේ සවස කොවිඩ් ආසාදනය වූ පුද්ගලයෙකු සමග සමීප ඇසුරක් පවත්වන ලදයි තොරතුරු ලැබුණු අතර ඔවුන් පානිපිටිය ප්‍රදේශයේ එසේ ජීවත් වෙන බව දැනගත්තම පස්සේ 45 දිනක පමණ එසේ පානිපිටිය ප්‍රදේශයෙන් ඔවුන් එකතු කරගෙන ඔවුන් අද අලුයම වන විට ඌනානි පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත දින 14ක නිරෝධායන කටුත්තක් සඳහා යොමු කරනු ලැබුවා. ඒත් එක්කම අකුරණ ප්‍රදේශයේ මීට දින කිහිපයකට ඉස්සෙල්ලා හුදකලා නගරයක් බවට පත් කරනු ලැබුවා. නමුත් එම ප්‍රදේශයෙන් මේ දින කිහිපෙම ආසාදිත පුද්ගලයන් කිහිප දෙනෙක් හමු වුණ බැවින් එහි පුද්ගලයන් 142 දෙනෙකු පමණ අද උදෑසන මෙසේ ඔවුන්ව ඌනානි නිරෝධායන මධ්‍යස්ථාන යොමු කිරීමට උදෑසන 4ට පමණ ඔවුන් පිටත් කර යවනු ලැබුවා. මේ දිනවල කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව ශසන අපහසුතා පවතින්නේ නම් වහාම 13.90 ක්ෂණික දුරකථන අංකයේ අමතන ලෙස සෞඛ්‍යංශ උපදෙස් ලබා දී තිබෙනවා. එම සේවාව මගින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගත හැකි. ඒ හේතුවෙන් කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව ශසන අපහසුතා හේතුවෙන් එක්වරම රෝහලකට යාමේ අවශ්‍යතාවක් නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා මහජන සහය අදවන විට වඩාත් වැඩි වශයෙන් අවශ්‍ය වෙති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. රෝගී වැළඳී තිබේ දැයි සැක සහිත පුද්ගලයින් පරීක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. 13.90 ක්ෂණික දුරකථන අංකයේ අමතන පුද්ගලයාගේ රෝග තත්ත්වය පිළිබඳ යම් විමසීමකින් පසු අවශ්‍ය නම් රෝහලකට යොමු කිරීම, 19.90 සුවසරිය ගිලන් රථ සේවාව ලබා දීම ආදියද මෙමගින් සිදු කෙරෙනවා. මේ අතර කුණ්ඩසාල සහ යාපනයේ මධ්‍යස්ථානවල නිරෝධායනය වූ 282 දෙනෙකු අද දිනේ නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාපති ලුතින ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. අද දින යාපනයේ සහ කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් 282 දෙනෙකු පමණ නිරෝධායන දින 14 නිමා වීම වෙනුවෙන් ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත් කර යාමට නියමිත තිබෙනවා. උදෑසන පවත්වනු ලබන සෞඛ්‍ය පරීක්ෂණයෙන් අනතුරුව එසේ ඔවුන් සියලු දෙනාම සුදුසු නම් ඔවුන් සියලු දෙනාම යෑමට නියමිතයි. ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථාන තවදුරටත් 37ක්, ශ්‍රී ලංකා යුද හමුදාවෙන් උත් ගුවන් හමුදාවෙන් නිරෝධායන මධ්‍යස්ථාන 2ක් ඇතුළුව නාවික හමුදාවෙන් එක් නිරෝධායන මධ්‍යස්ථාන අනුගත පවත්වාගෙන යනු ලබනවා. දැනට පුද්ගලයින් 1496 දෙනෙකු ත්‍රිවිධ හමුදා මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානයන්හිදී නිරෝධායන වෙමින් පවතිනවා. පොළොන්නරුව තමන්කඩුව ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කළ 180 දෙනෙකු එම කටයුතු සාර්ථකව අවසන් කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම් දුන්නා. ඉඳලා නිවෙස් වලට යන්න ගැටලුවක් වෙන්නේ නැහැ.
මොකද නිවෙස් වලට ගියත් ඔය කට්ටිය අර විදිහ ඇඳ නීති කාලය තුල තෙන්තෙන් වල යන්න නැතුව නිවෙස් වල රැඳී ඉන්නෝනේ මේ සහතික අපි අද නිකුත් කරනවා ඉතාලිය ප්‍රංශය ජර්මනිය වැනි රටවල සිට පැමිණි සංචාරකයන් සමග කටයුතු කිරීම හේතු වෙනුයි ඔවුන් නිරෝධායනයට ලක් කෙරුණේ කොරෝනා වෛරසය ආසාදිත බවට සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ වෙනම ඒකකයක් ස්ථාපිත කෙරුණා. රෝහලින් බාහිරව රෝහල් භූමිය තුළ මෙම ඒකකයේ පිහිට වූයේ ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන්. කොරෝනා රෝග ලක්ෂණවලට සමාන ලක්ෂණ පෙන්නුම් කරන්නන් එම ඒකකයට යොමු කෙරෙන බව රෝහල් අධිකාරී විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා ප්‍රකාශ කළා. ලොව පුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 206ක් පුරා පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 12 ලක්ෂ ඉක්මවා තිබෙනවා. මරණ සංඛ්‍යාව 64,000 ඉක්මවා ඇති අතර වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. එය 311,635ක් ලෙසයි වාර්තා වන්නේ. මේ වන විට එහි මරණ සංඛ්‍යාව 8,454ක් වෙනවා. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන නිව්යෝක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩ්රු කුවෝමෝ සඳහන් කළේ ඉදිරි දින 4-14 කාලය තුළදී නිව්යෝක් නගරයේ තත්ත්වය උත්සන්න විය හැකි බවයි. ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තය තුළ පවත්නා මේ දරුණු කොරෝනා තත්ත්වය හේතුවෙන් හමුදාවේ වෛද්‍යවරුන් දහසක් යෙදවීමට කටයුතු කළ බව අද ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සඳහන් කළා. මේ ඉදිරි සතිය ඉතාමත් තීරණාත්මක බැවින් මෙම පියවර කඩිනම් කළ බවයි ඇමරිකානු ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ. වගේම තමයි මේ නිව්යෝක් නගරයේ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යනවා. එම නගරයට වෙන්ටිලේටර් උපකරණ දහසක් පරිත්‍යාග කිරීමට චීන රජය පියවරගෙන තිබෙනවා. එම උපකරණ අද නිව්යෝක් නගරයට ළඟාවන බව නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩ්‍රූ කියුමෝ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. ඇමරිකාවේ වෙසෙන රක්ෂණ ආවරණ නොමැති පුද්ගලයින්ටත් මේ කොරෝනා වෛරසය වැළඳී ඇති නම් ඔවුන්ට නොමිලේ ප්‍රතිකාර කිරීමට පියවරගෙන තිබෙනවා කියලත් අද ජනාධිපති ට්‍රම්ප් මහතා සඳහන් කරලා තිබුණා. කොරෝනා වෛරසයෙන් යුරෝපා කලාපයෙන් වැඩිම බලපෑම එල්ල වූයේ ඉතාලියටයි. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉතාලියනුයි. අද වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 15,362ක්. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 124,632ක් ලෙසයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් පසුගිය දින කිහිපය සමග සැසඳීමේදී එරට දෛනිකවම වාර්තාවන මරණ සංඛ්‍යාවේ අඩුවීමක් සිදු ඇති බව එරට වාර්තා සඳහන් කරනවා. මේ වන විට බ්‍රිතාන්‍යයෙන් කොරෝනා ආසාදිතයන් 41,903ක් වාර්තා වනවා. වෛරසය පැතිරීම මැඩ පැවැත්වීම ගැටලුවක් වී ඇති බවට විශේෂ ප්‍රකාශයක් එලිසබෙත් මහරජින අද දිනේ සිදු කිරීමට නියමිතයි. 93 මහරජින මෙලෙස විශේෂ අවස්ථාවක් ලෙස ජාතිය අමතනු ලබන්නේ 168 වසරක රාජකීය සමය තුළ සිවවන වතාවටයි. බ්‍රිතාන්‍යයේ 5 දරුවෙකු වෛරසය ආසාදනය වී මරණයට පත් වූ පුවතක්ද වාර්තා වුණා. මේ අතර ඉස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍ය ෆෙඩ්‍රෝ සැන්චෙස් ප්‍රකාශ කරන්නේ දෙවන දිනටත් එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5 වැටි ඇති බවයි. ඒ තුලින් පැහැදිලි වන්නේ කොරෝනා රෝගයේ උච්චතම අවස්ථාව පසු කිරීමේ ආසන්නයට ඉස්පාඤ්ඤය ළඟා වී ඇති බවටයි එරට අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවෙහි ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනිනිවීමේ කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ. කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් පැන වූ ඇඳිරි නීතිය මෙවන විට රටපුරා ක්‍රියාත්මකයි. ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 1245 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයටගත් වාහන සංඛ්‍යාව 366ක්. ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙවන විට අත්අඩංගුවටගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 13,468ක්. පොලිස් භාරයට ගෙන තිබෙන වාහන සංඛ්‍යාව 3,353ක් බවයි පොලිස් මුලස්ථානයේ සඳහන් කරන්නේ. මේ අතර කොළඹ, ගම්පහ, කළුතර, යාපනය, මහනුවර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය හෙට පෙරවරු 6ට ඉවත් කර එදිනම පස්වරු 2ට යළි පැනවීමට නියමිතයි.
පසුගිය දෙවනදා සහ තුන්වනදා විශ්‍රාම වැටුප් ලබා ගැනීමට නොහැකි වූ විශ්‍රාමිකයන්ට ඒ ලබා ගැනීමට පහසුකම් සැලසීම හෙට දිනේද සිදු කරනවා. ඔවුන් සඳහා ඖෂධ මිලදී ගැනීම පිණිස ඖෂධ අලෙවි සැල්ද හෙට දිනේදී යලි විවෘතව තිබීමටයි තීරණය කර ඇත්තේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. සැකකරුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කරන්නේ. රබුක්කන මහජන සෞඛ්‍ය කාර්යාලයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂක සිදත් සංජීව බණ්ඩාර මහතා තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූයේ රබුක්කන පොලිස් වසමේ පත්තම්පිටිය ප්‍රදේශයේදී. ඊයේ පසරු තුනට පමණ ඔහු මෙම ප්‍රහාරයට මුහුණ දුන්නේ කොරෝනා වෛරසයේ මැඩලීමේ රාජකාරිය නිරතව සිටියේදී. ඒ මහතා මේ වන විට රබුක්කන රෝහලේ ප්‍රතිකාර ලබනවා. රබුක්කන කඩිගමුව ප්‍රදේශයේ ස්වයන් නිරෝධායනයට ලක්ව ඇති පවුලක් සහ අවට පවුල් සඳහා පානීය ජලය සැපයීමේ කටයුත්තක් සඳහා ඔහු එම ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී ඔහුට තියුණු ආයුධයකින් පහර දී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 15 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පවසන්නේ. සැකකරු මේ වන විට ප්‍රදේශයේ ඇති කැලෑබද ප්‍රදේශයක සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ. නිරෝධානයට ලක් වෙන්න ගෙදරට සහ එළාවට තියෙන සියලු ගෙවල් වලට ජලය ගන්න බේසන් බැරල් අරගෙන එන්න කියලා මම ගෙවල් වලට පණිවිඩය දෙද්දි ඒක ගෙදරක බැරල්යක් අරන් එන්න කියලා මම ඒ මල්ලියට කිව්වා. ඊට පස්සේ නෑ ඒක එහෙම තිබ්බයි කියලා මට කිව්වා. ඊට පස්සේ මම කිව්වා මල්ලි මේ බැරල් එකේ වතුර නැහනේ කියලා අපි පුරවා ගමු කියලා. නෑ ඔයාට ඕනේ නෑ ඒක කියලා මගේ ඇඟට බැනගෙන ආවා. රාජකාරියට බාධාක් වෙන ආකාරයෙන් බැනගෙන අපිට මම පොලිසියට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ මේ මොනුසයා බැරල් එකක් පෙරලා ගිහිල්ලා ගෙට ගිහිල්ලා පීයක් කරන්න. පීයක් කරනවිල පළවෙනි පාර අයින්නකොට මම පස්සට පැනලා අතේ තිබ්බ හෙල්මට් එකෙන් ගැහුවා. ගහනකොට එයා වැටුණා. දෙවෙනි පාර ආපහු පයින් එනකොට මම වැටුණා. වැටුණාට පස්සේ ඇඟලුට පැනලා තව පාරක් යන්න මට. පළවෙනි පී පාරමයි කකුලට වැදුණා. දුවන්න හදනකොට තව පාරක් යන්න. හතරවෙනි පාරත් මට එලවලා යන්න. ළඟ කට්ටිය වතුර ගන්න ආපහු එකතුල්ල තමයි බේරගත්තේ. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලිකවම අවධානය යොමු කළ ජනපති අගමැති ප්‍රමුඛ රජයටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රමුඛ නිලධාරීන්ටත් පොලිසියටත් තම ගෞරවනීය ස්තුතිය පුද කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ සුවදුක් විමසීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේද කෑගල්ල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ද ගෙන ඇති පියවර අගය කරන බවයි එම සංගමයේ පවසන්නේ. සිද්ධිය දැනගත් මොහොතේ අග්‍රාමාත්‍යවරයා දුරකතනින් සිදත් බණ්ඩාර මහතා අමතා ඔහුගේ සුවදුක් විමසා තිබෙනවා. මේ මොහොතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මව්බිම සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙවර අගය කරන බවට අග්‍රාමාත්‍යවරයා මෙහිදී කර ඇති ප්‍රකාශයද අගය කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩිදුරටත් පවසන්නේ. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලැබීමට සැලැස්වීමේ අරමුණින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකව පවතිනවා. ආහාර සහ ඖෂධ බෙදා හැරීම මෙන් ප්‍රමුඛතාව ගන්නවා. උතුරේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර තුග ප්‍රමාණවත් පරිදි නිකුත් කිරීමට ප්‍රදේශයේ සමුපකාර සමිතියේ මූලිකත්වයේගෙන කටයුතු කරනවා. සතුස සහ සමුපකාර හරහා රජයේ සහතික මිලට බහඬ ලබා ගැනීමටයි ජනතාවට අවස්ථාව උදා කර දී ඇත්තේ. නත්තණ්ඩිය මැතිවරණ කොට්ටාසේ අඩු ආදායම්ලාභී පවුල් වෙත නිවෙසටම ගොස් ආහාර බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. ඒ නත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ මග පෙන්වීමට අනුවයි. මූලික අයිතිවාසිකම් හා වෙනත් අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකා සංවිධානය මේ සඳහා මූලිකත්වයේගෙන කටයුතු කළා. කුඩා සාමණේර හිමිවරුන් ඇතුළු මහා සංඝයා වහන්සේ දොළොස් නමක වෙසෙන දුම්බර ගමෙහි දුම්බර පුරාණ විහාරස්ථානයට අවශ්‍ය දානමය බඩු බාහිරාදිය ලබා දීම නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ මැදිහත් වීමෙන් සිදු කෙරුණා. සහල් කිලෝ 200ක් සහිත වියලි ආහාර ද්‍රව්‍ය විහාරස්ථානයේ වෙත බහර දීම රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොහා නෝලුගල මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව හරහා නිවෙස්වලටම ගොස් ඖෂධ බෙදා හැරීමේ කටයුතුද සාර්ථකව සිදු කෙරෙනවා. රෝහල්වලට ගොස් ඖෂධ ලබා ගැනීම වෙනුවට රෝගීන් වෙතර ගොස් ඖෂධ බෙදා හැරීමයි මේ අනුව සිදු කෙරෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කය තුළද ඖෂධ බෙදා හැරීම සාර්ථකව සිදු කෙරෙන බව ජනතාව පවසනවා. කොරෝනා වෛරසය නිසා අපිට බෙහෙත් ගන්න යන්නවත් විදියක් නැහැ. මේ රජයෙන් අපිට ලබා දෙන සහයෝගයට ගොඩක් ස්තුතියි. සන්තෝෂ වෙනවා රජය කරන වැඩපිළිවෙල ගන්නත්. කින් සිද්ධ වෙනවා ඉතින් ළඟටම ගෙනල්ලා මෙහෙම දෙන එක. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට දින 3ක් වසා තැබීමට පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා. විශාල වශයෙන් ජනතාව එක්රැස්වීම වැළැක්වීමේ අරමුණෙනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.
දහුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පහුගිය කාලයේම විවෘත කරලා තිබුණා. ඒ රටේ එළවලු අවශ්‍යතාවය හේතුවෙන්. හැබැයි වෙළඳ සංගමයන ඉල්ලීමක් කරලා තිබුණා නගර සභාවෙන් මේ ජනතාව ගැවසීම සීමා කළ යුතුයි කියලා. ඒ වගේම ආර්ථික මධ්‍යස්ථානයේ ඇතුළත් වෙන සෑම වාහනයක්ම සෑම පුද්ගලයෙක්ම විසහරණය කර ලක් කරලා තමයි ඇතුළත් කිරීම සඳහා නගර සභාව කටයුතු කරලා තියෙන ආකාරයක් දැක ගැනීමට හැකියාව ලැබුණා. ආර්ථික මධ්‍යස්ථානය වසා තැබීමේ තීරණයත් සමග ඊයේ පස්වරුව වන තෙක් එළවලු තොග අලෙවි කිරීම සඳහා ගොවි ජනතාව එම මධ්‍යස්ථානය තුළ රැඳි සිටින ආකාරය දැකගත හැකි වුණා. එමෙන්ම ඒවා මිලදී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයන් අද අලුයම් කාලය වන තෙක් ආර්ථික මධ්‍යස්ථානය තුළ සිටි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. විශාල වශයෙන් එළවලු තොග ආර්ථික මධ්‍යස්ථානට ලැබීම හේතුවෙන් ඒවා අලෙවි කර ගැනීමටයි ඔවුන් මෙලෙස රැඳී සිටියේ. එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානය වසා තබන බවට තොරතුරු නොදන්නා ගොවීන් එළවලු තොග අද පෙරවරුවේත් ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන එන ආකාරය දැකගත හැකි වුණා. ආර්ථික මධ්‍යස්ථානය තුළ රැඳී සිටින පිරිස අවම කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළින් ඇනවුම් ලබාගෙන ඒවා බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය ප්‍රකාශ කළේ. පස්වෙනිදා, හයවෙනිදා, හත්වෙනිදා කියන දවස් තුනම දඹුල ආර්ථික මධ්‍යස්ථානයේ වසා තබනවා. මොකද හයවෙනිදා අඳුරු නීති අවසන් වීමත් සමගම මේකට විශාල සංඛ්‍යාවක් එනවා ලංකාව පුරා ජනතාව. ඒ ජනතාව මෙතන එක්කරාසු වීම නතර කර ගැනීමේ හොඳම උපාය මාර්ගය මේක තමයි. සාමාන්‍ය මුළු අවුරුද්ද පුරාම පොය දවස වහනවා දඹුල්ලේ. ඉතින් ඒක මේ අවස්ථාවේදී ඒක දිගටම කන්ටිනියු කරනවා. කොරෝනා වෛරසය මැඩපැත්වීම සහ පාලනයට විවිධ පාර්ශ්ව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ද්‍රව්‍යමය ආධාර විශාල වශයෙන් ලබා දෙනවා. රට තුළ පැතිර යන කොරෝනා වෛරසය මැඩපැත්වීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සමාගම් සංවිධාන මෙන්ම පෞද්ගලික වශයෙන් ආධාර සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දෙන බවයි එම අමාත්‍යංශය පවසන්නේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආරක්ෂිත ඇඳුම්, ශල්‍යකාර ඇඳුම් කට්ටල ඇතුළු ද්‍රව්‍ය මෙවන විටත් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරනවා. ඇඳිරි නීතිය පැවති අද දෙහිවර කර්මාන්තයේ කටයුතු ගැටලුවකින් තොරව සිදු කරනවා. මිරිදිය දෙහිවර කර්මාන්තයේ සිදු කරන අතර කලාව ආශ්‍රිතව මේ දිනවල මිරිදිය දෙහිවර කර්මාන්තයේ සිදු කරන ආකාරය සම්බන්ධයෙන් මේ වාර්තාව ගෙන එන්නේ අප කුරුණෑකල ප්‍රාදේශීය වාර්තාකරු නිරෝෂ සංජීව. මම රැඳිලා ඉන්නේ කලාව වසබඩ. කලාවේ මේ දිවවරින් ජීවිතේ ගැටගස ගන්න බොහෝ මිනිසුන් පිරිසක් ඉන්නවා. ඒ අතර දිවවර කර්මාන්තයේ යෙදෙන අයත් බොහෝයි. හැබැයි හැමෝටම මේ කොරෝනා වෛරසයෙන් සිදුවෙච්ච බලපෑම වගේම මේ ධීවර කර්මාන්තයටත් ලොකු බලපෑමක් එල්ල වුණා. නමුත් ජනාධිපතිතුමාතුළු රජය ධීවරයට සේ ධීවර කටයුතු වල නිරත වෙන්න අවකාශ ලබා දීම පිළිබඳව ඔවුන් දැක්වේ පුදුමාකාර සතුටු මුහු කතා බහක්. අපි ඔවුන්ගේ විමසා බැලුවා ඔවුන්ගේ කර්මාන්තයට මේ දුන්න අවස්ථාව කොයිතරම් වැදගත්ද කියලා. දැන් හුඟක් කර්මාන්ත කරන්න බෑ මේ ඇඳිරි නීති නිසා. ධීවර කර්මාන්තට ඒකට අවස්ථාව ලබා දීම පිළිබඳව මොකද්ද කියන්නේ? ඒක ලොකු සහනයක් අපි මේ ධීවරන්ට ලබා දීම ගැන. ඒක වෙනුවෙන් අපි ගොඩක් රජයට තමයි ඒක ස්තුතිය කරන්න ඕනේ අපිට. එහෙම නොවුනොත් කොයි වගේ තත්ත්වයක්ද පැන්නකින්ද? නොවුනොත් ඉතින් ඒකෙත් තත්ත්වය ඉතින් බරපතලයි. ඉතින් කන්න බොන මොකුත් නෑ. ඉතින් ඒකෙන් තමයි ඉතින් ජීවත් වෙන්නේ. ඒක තමයි ළමයින්ට කන්න දෙන්න ඕනේ ඉස්කෝල පන්ති වල යන්න. අර මොකට ඔක්කොම විදන් කරන්නේ මේකෙන්. එහෙම නොවුනොත් කන්න බොන නැතුව තමයි ගෙදර ඉන්න වෙන්නේ. අපිට මේ රස්සාව කරගන්න දැනට දීලා තියෙන විදිහට මම දිගටම අපි ඉල්ලා හිටින්නේ ජනාධිපතිතුමාගෙන් හරි රජයේ කවුරු හෝ බලධාරින්ගෙන් මේ අවස්ථාව දිගටම අපිට ලබා දෙන්න කියලා තමයි මගේ නම් කාරණේක ඉල්ලීම. අපිට ඉතින් මේ රජයෙන් සහන ආධාර කියන ඒවා ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇත්තට. අපිට හොයාගෙන ජීවත් වෙන්න පුළුවන්. ඔවුන්ට මේ අවස්ථාව ඉතාමත් වටිනවා සේම ඉදිරියටත් මේ කරගෙන යන්න අවස්ථාව ලබා දීම ඉතාමත් වැදගත් කියන කාරණාව. එහෙම නොවුනොත් ඔවුන්ගේ ජීවිතයට මේ තදින්ම බලපාන බවයි ඔවුන් පෙන්වා දුන්නේ. ඉදිරියේදී ඇතිවේ හැකි ආහාර හිඟයට පිළියමක් ලෙස සෞභාග්‍යා ගෙවතු වගා ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය පැවති අද ගොවිතැන් කටයුතු අඛණ්ඩව සිදු කෙරෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවද ගෙවතු වගා කටයුතු වල නිරත වනවා. ඔවුන්ට අවශ්‍ය බීජ සහ පැල ලබා දීම ඉඳුරුපත්විල ගොවිපොලේ දිසිදු කෙරුණා. රජයේ ඉල්ලීම පරිදි ගෙවතු වගාවට සූදානම් බවයි එම පිරිස ප්‍රකාශ කළේ. මේ අතර
කෘෂිකර්ම නිලධාරීන් නිවාසවලටම ගොස් පැළ සහ ඇටවර්ග බෙදා දීමේ වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කළා. සෑම නිවසකම පාහේ වගා කටයුතු කළ ගෙවත්තක් පවත්වාගෙන යාමට ජනතාව උනන්දු කිරීම මෙහි අරමුණයි. මේ අතර දෙහිඅත්ත කණ්ඩිය මහවැලි සී කලාපය තුලද සෞභාග්‍ය වගා ව්‍යාපෘති යටතේ බීජ හා පැළ වර්ග බෙදා හැරීම සිදු කෙරුණා. සල්පිටි ගම මහවැලි ගම්මානයේදී මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වීමටයි කටයුතු කෙරුණේ. අවම වශයෙන් ගෙවතු 14,500ක් දැනට සූදානම් කරලා තිබෙනවා මේ සෞභාග්‍ය ගෙවතු වගා වැඩසටහන ඇත්තේ ඉස්සරහට කරගෙන යන්න සහ අපි මේක තවදුරටත් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපිට ආනයනය කරන ධාන්‍ය වර්ග ඒ සඳහා අවශ්‍ය බීජ වර්ග අපේ කලාපේ පුරාම තියෙන කොට්ටාස 7ම නියෝජනය වෙන පරිදි අපි වැඩසටහන් පවත්වලා අද ඒ වැඩසටහන සංකේතවත් කටයුතු කරන්න කටයුතු සැලසුම් කරලා තිබෙනවා මේ මහවැලි අධිකාරී සී කලාපේ පිළියෙට. එසමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක්. www.itnnews.lk